හොඳයි අපි පොරොන්දුන විදිහටම අද අපි ලෙසන් එකෙන් ගෙනල්ලා තියෙනවා water droplets අපි කොහොමද Photoshop තුලින් හදාගන්නේ කියලා. ඒකට අපි යොදාගන්නේ මෙන්න මේ image එක. වැඩි පටන් ගන්න කලින් කියන්න ඕනේ මේක තමයි අපි Photoshop lesson වලින් ඕගොල්ලන්ට තියෙන 20 වෙනි video tutorial එක. ඒ ගැන කියන්න සතුටුයි. මේත් එක්ක මුලින් ඉඳන්ම මේ video lesson බලලා අපිත් එක්ක රැඳී හිටපු අපිට comment කරපු අපිත් එක්ක chat කරපු අපෙන් දේවල් ඉගෙන ගත්ත ඔයගලන් හැමෝටම බොහොම ස්තුතියි. ඒ වගේම තමයි ඔයගලන් දන්න අඳුරන graphic වලට ආස හැම කෙනෙක්ටම කියන්න අපේ මේ lesson එක එකතු වෙන්න කියලා. ඒ වගේම තමයි ඉදිරියට එන හැම lesson එකක් එක්කම ඔයගලන් අනිවාර්යෙන් රැඳී ඉඳලි කියලා මම බලාපොරොත්තු වෙනවා. එහෙනම් අපි Photoshop වලින් මෙන්න මේ image එක මේ විදිහට open කරගමු. පුරුදු විදිහටම ඉස්සලාම ගන්නවා අපි new layer එකක්. this layer එකක් අපි ගන්නවා. ඊට පස්සේ කරන්නේ අපි යනවා elliptical mark tool එකට. elliptical mark tool එක අරගෙන alt එක සහ shift එක press කරන ගමන්ම අපි මේ විදිහට සමාන්තරව මැද සිට විහිදෙන ආකාරයට මේ විදිහට රවුම ඇඳ ගන්නවා. selection එකක් දා ගන්නවා රවුමක් හැඩයට. ඊට පස්සේ කරන්න ඕනේ මේ layer එක select වෙලා තියෙද්දි අපි යනවා gradient tool එකට. gradient tool එකේ මෙන්න මේ කළු සුදු වර්ණ දෙක මිශ්‍ර වුණු gradient එක අපි තෝරා ගන්නවා මේ option bar එකෙන්. තෝරාගෙන මේ විදියට mouse එකෙන් drag කරලා අපි මේ selected area එකට මේ විදියට gradient එක ලබා දෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් මේ විදියට select menu එකට ගිහිල්ලා selection එක deselect කරගන්න. ඊට පස්සේ මේක අපිට බලන්න පුළුවන් එක තනි ලේ එකක් හැටියට තමයි අපිට පෙන්වන්නේ වෙනම ලේ එකක් හැටියට. ඊට පස්සේ අපි යනවා මේ ලේ එකේ blending mode එකට. blending mode එක අපි වෙනස් කරනවා overlay කියන තත්වයට. දැන් බලා ගන්න පුළුවන් අපේ මේ water droplet එකේ මූලික හැඩය අපි දැන් හදාගෙන තියෙනවා. මේකට තව තවත් පොඩි වෙනස්කම් ටිකක් කරන්න ඕනේ. ඒ දේ අපි දැන් කරමු. මේ ලේ එක select කරලා අපි යනවා blending options වලට. මෙන්න මෙතන FX කියන බටන් එකේ lay styles වල blending options වලට ගිහින් අපි දෙනවා එක option එකක් inner shadow. inner shadow එකේ highlight කරාට පස්සේ ඒක ඇතුළේ තියෙන options අපිට මේ විදිහට බලා ගන්න පුළුවන්. එහි අපි opacity එක මතක් අඩු කරගන්නවා. මේ use globe light කියන ටික් එක අපි off කරගන්නවා. size එක චුට්ටක් අපි වැඩි කරගන්නවා. ඒක තමන් ඇඳගත්ත selected area එකේ size එක අනුව ඔයාලට ඒක තීරණය කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට ඊළඟට අපි මෙතෙන්ට දෙනවා ඍණ 40ක් වගේ අගයක් මෙතෙන්ට අපි ලබා දෙනවා. ඊළඟට අපි drop shadow කියන option එකත් මේ විදිහට ලබා දෙනවා. ඒත් අපි use global light කියලා ටික් එක අපි off කරනවා. opacity එක අපිට අවශ්‍ය ප්‍රමාණයට හදා ගන්න පුළුවන්. size එක අපි ටිකක් වැඩි කරනවා. distance එකත් ඒ විදිහටම ටිකක් වැඩි කරන්න. හොඳයි. මේ තමයි water droplet එකේ මූලික හැඩය අපි හදාගෙන ඉවරයි. ඊට පස්සේ අපි මේකට කරන්න යන්නේ මේ වතුර බිඳුවල තියෙනවා එළිය වැටුනහම පොඩ්ඩක් highlight වෙලා වගේ තියෙන පොඩි තැනක් නැත්තම් දිස්නයක් දෙන පොඩි තැනක්. අන්න ඒ දේ තමයි අපි දැන් හදාගන්න යන්නේ. ඒකටත් අපි අලුත් ලේ එකක් ගන්නවා මේ විදිහට. අලුත් ලේ එක අරගෙන brush tool එක යොදාගෙන මෙතන වර්ණය කලර් බොක්ස් එකේ වර්ණය සුදු පාට තියෙන්නට ඕනේ. මේ විදිහට සුදු පාට දාලා brush එක options වලට ගිහිල්ලා මේ hardness එක 90ත් 80ත් අතර අපි තියාගන්නවා. මෙන්න මේ ආකාරයට තියාගෙන size එක අපිට අවශ්‍ය විදිහට අපේ bracket keys වලින් වෙනස් කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට කලින් යොදාගෙන මේ උඩ layer එක select කරලා තියද්දි අපි මේ විදිහට එකපාරක් click කරනවා. ඔන්න ඔය විදිහට. ඊට පස්සේ අපි මේ layer එක select කරලා අපි යනවා filter වල blur කියන filter එකට. එහි gaussian blur. එන් අපි පොඩි blur එකක් මේ සුදු පාට බිඳුවට අපි ලබා දෙනවා. මෙන්න මේ විදිහට. අපි මේ විදිහට තමයි water droplet එක හදාගත්තේ. ඊට පස්සේ අපි කරන්න ඕනේ මේක තව ටිකක් හැඩ කරගන්න. අපි මේ layers දෙකම select කරලා control එකත් එක්ක තමයි අපි layers දෙකම select කරගත්තේ. Layers දෙකම select කරලා අපි එක එක group එකක් බවට පත් කරනවා. මේ විදිහට layer select කරලා අපි group icon එක උඩට layer palette එකේ යටම තියෙන group icon එක උඩට මේ විදිහට ගෙනල්ලා අතාරිනවා. එතකොට අපිට මේක තනි group එකක් බවට පත් වෙනවා. ඊළඟට අපිට පුළුවන් මේ group එකේ copy ලබා ගන්න. මෙන්න මේ විදිහට මේ create new layer කියන icon එක උඩ අපි මේ විදිහට ගිහිල්ලා මේ group එක ඇතාරියාම අපිට අලුතෙන් layer එකක් ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට control T නැත්නම් edit free transform control T හරහා මේක transform කරගන්න පුළුවන්. කරලා enter කරාම මේ transform එකෙන් ඉවත් වෙනවා. නැවතත් control T වල අපි මේ විදිහට size එක පොඩි කරගෙන enter කරලා මේ විදිහට කරනවා. ඒත් එක්කම තමයි අපි මේ රවුමට හදාගත්ත හැඩය අපිට වතුර ගලාගෙන යන ආකාරයට හදා ගන්න ඕනේ. ඒ කියන්නේ කොලෙන් රෝරා වැටෙන විදිහට හදා ගන්න අවශ්‍ය නම් ඔයාට කරන්න තියෙන්නේ අපි හිතමු අපිට ඕනේ මෙන්න මේ හැඩය වෙනස් කරන්න කියලා. මේකට අදාළ group එක හොයාගෙන අපි මේ විදිහට ගිහින් මේ අපි water droplet එක ඇඳගත්ත මූලික හැඩය තියෙන layer එක select කරලා අපි යනවා filter වල liquefy කියන command එකට. ගිහිල්ලා මෙන්න මේ පළවෙනි forward verb tool එක. ඔයාලට කලින් lesson වලදීත් මේ tool එක හම්බුණා. ඒ හන්දා 아무ත දෙයක් නෙමෙයි. forward verb tool එක අපි අරගෙන මේක size එක මෙන්න මේ ආකාරයට වගේ මේ size එකට වගේ අරගෙන අපි මෙන්න මේ විදිහට තමයි කැමති විදිහට මම මේ වෙලාවේ හිටියට මේ හැඩය මෙතනින් ඇති මම මේට වැඩි හැඩ කරන්න යන්නේ නැහැ. අපිට ඔන්න ඔය විදිහට හැඩය හදා ගන්න පුළුවන්. හදාගෙන ඕකේ කරනවා. එතකොට මෙන්න මේ විදිහට අපිට හැඩය ගන්න පුළුවන් වතුර බේරිලා යන ආකාරයට. තවත් අපිට හැඩ කර ගන්න ඕන නම් මේ group එකේම නැවත අපිට copy එකක් ගන්න පුළුවන්. තවත් water droplet එකක් හදා ගන්න. ඊට අරගෙන control T ගහලා මෙන්න මේ විදිහට enter කරන්න පුළුවන්. මේ විදිහට තමයි අපි Photoshop වලින් realistic විදිහට water droplet එකක් හදාගත්තේ. ඊළඟ පාඩමින් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ice effect එක. ice effect එකක් අපි image එකකට හෝ text එකකට ලබා දෙන්න කොහොමද කියන දේ තමයි අපි ඊළඟ පාඩමින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒත් එක්කම තමයි ඔයගොල්ලන් අලුතෙන්ම මේ වීඩියෝ එක අද නරඹනවා නම් ඔයගොල්ලන්ට මීට කලින් තිබුණු වීඩියෝ පාඩම් අපේ YouTube channel එකට ඇවිත් ඔයගලන්ට නරඹන්න පුළුවන්. පසඳු ටෙරන්ත කියන YouTube channel එකට. එහෙමත් නැත්නම් ඔයගලන්ට පුළුවන් ඉදිරියට එන පාඩම් නිකුත් උත්සනින් ඔයගලන්ට දැනගන්න මේ channel එකේ තියෙන subscribe button එක click කරලා subscribe කරන්න අපිව. එතකොට ඔයාට මේ වීඩියෝ පාඩම් නිකුත් උත්සනින්ම හොයාට දැනගන්න පුළුවන්. එහෙනම් අද පාඩම සමග රැඳී සිට ඔබට සුබ දවසක්.